වද හිංසාවට එමින්ම අමානුෂික අවමන් සහගත සැලකිරිවලට මිනිසෙකු පත් වූ විට දරාගත නොහැකි කම්පණයකට එම වින්දිතයපත් වෙනවා. මේ සඳහා එම වින්දිතයාට මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයකි ප්‍රකාශ ලියාගැනීමේ තෙරපිය. මූලික වශයෙන් මෙයින් සිදු කරන්නේ ඔහු හෝ ඇයගේ වදහිංසාව මෙන්ම අවමන් සහගත සැලකිරිවලට බඳුන් වූ කතාන්දරය අසා ඒ පොතක් ලෙසට සකස් කර උත්සව ශ්‍රීයෙන් එම පොතත් සිහිවටනයකුත් පිළිගැන්වීමයි. මෙවැනි එක් පිළිගැනීමේ උත්සවයක් 2011 නොවැම්බර් 10 දින ගාල්ලේ හසාරා උත්සව ශාලාවේදී පැවැත්වුණා. උත්සවය පිළිබඳව අදහස් දක්වන ජන සංසදයේ ගාලු දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිලූකා ප්‍රියදර්ශනී 2011 පොළොස්සරි මාසේ 10 දින ප්‍රකාශන ලියා ගැනීම තරපේ මානසික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ විඳිතයන් 3 දෙනෙකුට අපි මේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය කරනු ලැබුණා. 10 දින පැවැත්වුණේ මෙහි පොත පිළිගැන්වීමේ ප්‍රධාන උත්සවය. ඉතින් මෙම විඳිතයන් 3 දෙනාගෙන් 2 දෙනෙක් පොලිසිය මධ්‍යස්ථ සාමාන්‍ය පත් වන පුද්ගලයන් 2 දෙනෙක් එවගේ අනිත් කාන්තාව පොලිසිය මධ්‍යස්ථ පත් නොවුණත් ඇයගේ පුතුන් 3 දෙනා පොලිසිය මධ්‍යස්ථ පත් කරනු ලැබුවා. එතනදී ඇය ඉතාමත් මානසික මට්ටමින් පහත් තත්ත්වයකට තමයි සිටියේ. එතනදී අපි ඇය තෝරා ගන්න ලැබුවා. ශාලාවකදී උසාවියේ නෝට් බුක් පිළිගැන්වීමට ගොඩාක් කැමති වුණා. එතනදී විශේෂයෙන්ම මෙම විඳිතයන් 3 දෙනාගේ පවුල්වල අය ඒගොල්ලෝගේ පිටවත් නෑදෑ පිරිස් විශාල වශයෙන් සහභාගී වුණා. ඒ වගේම මේ සඳහන් උත්සවයට අපගේ මානවිකම් ක්‍රියාකාරීන් අපගේ විඳිතයන් පවුල් පවුල්වල අය සහභාගී වුණා. ගොඩාක් අය ගොඩක් සතුටින් සියලුම අය මෙම එලි දක්වන්නා වූ ප්‍රකාශයට අභිප්‍රායක් ඇත. පොදු හා දේශපාලනික විය හැක. එමෙන්ම අධ්‍යාත්මික හැඟීම් බර සහ පුද්ගලික වේ. ප්‍රකාශ ලියාගැනීමේ තෙරපිය මගින් සිදුවෙන්නා වූ බලපෑම් සමග එය වදහිංසාවට පාත්‍ර වී ජීවිතය නොනැසී පවත්වාගෙන යන අයට තම පෞද්ගලික වේදනාව සමාජ ප්‍රශ්නයක් ලෙස තේරුම් ගැනීමට හෝ යළි සකස් කිරීමෙහිලා උපකාරී වේ. මෙම උත්සව අවස්ථාවට පැමිණි පිරිස තමාගේ සහෝදරයා සහෝදරියගේ නැතිනම් මිත්‍රයාගේ කතාවට ඇහුම් කන් දුන්නේ කෙදිනක හෝ තමාටත් මෙවැනි දෙයක් වුවහොත් යන ප්‍රශ්නය පෙරදරි කරගෙන. උත්සව අවස්ථාව තව තවත් උපගැන්වූයේ ජසයා හා ලෙන්චිනා කෝලම සභාවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීය. Thank you.
දෙනා සතුටින් සිනාමුසු මුහුණින් එම කෝලම් නාට්‍ය රසවින්දේ සියලු දුක්ඛම් කටළු පසකලයි. උත්සවයේ අවසානයේ පැමිණ සිටි පිරිස සතුටින් විසිර ගියේ විය නොවී අභියෝගයේ යථාර්ථයක් කරගත හැකි යන විශ්වාසය මත සිටිමින්ය. මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය දැක්වූයේ ඩෙන්මාර්කයේ RTC සංවිධානය සහ හොංකොං වල පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසමයි. බියපත් අය බියන